කහ වගා කිරීම අස්වැනු සැකසීම පිළිබඳව කරුණු රාශියක් පිළිබඳව පහුගිය සැඟවුණු කහවණු වැඩසටහන් තුළින් අපි සාකච්ඡා කරා. ස්වයං පෝෂිත ආර්ථිකයක් කහ වගාව තුළින් ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වන විට ලංකාවේ බොහෝ පිරිසක් කහ වගාව සඳහා යොමු වෙලා සිටිනවා. ඒ නිසාම අද දවසේ අපි කහ වගාව පිළිබඳව තවත් වෙනත් මාතෘකාවක් ඔබ වෙතට ගෙනීමට සූදානම් වෙනවා. කහවගාව ආශ්‍රිතව ඇතිවන විවිධ කුමි උදුරු එම නැත්තම් පලිබෝධ හානි පාලනය කරගන්නේ කෙසේද කාබනික ක්‍රමවේදයේ යටතේ පලිබෝධ හානි පාලනය කරගන්නේ කෙසේද යන්නයි අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආරාධනා කරන සුපුරුදු පරිදි රැඳී සිටින්න සැඟවුණු කහවණු වැඩසටහන සමග 2021 වසරේ මේ වනතේ ශ්‍රී ලංකාව තුල වගා කර ඇති මුළු කහ වගා වපසරිය හෙක්ටයාර 2500ක් පමණ වෙනවා. 2020 වසරේ මුල ශ්‍රී ලංකාවට කහ ආනයනය තහනම් කිරීමට පෙර ශ්‍රී ලංකාව තුල වගා කළේ ආසන්න වශයෙන් හෙක්ටයාර 900ක පමණ කුඩා භූමි ප්‍රමාණයක. සාම්ප්‍රදායනුකූලව සිදු කළ එම වගාවන්ද ව්‍යාප්තව තිබුණේ අම්පාර කුරුණෑගල ගම්පහ සහ මහනුවර වැනි දිස්ත්‍රික්ක කීපයක පමණයි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ තෙත් කලාපය අතරමැදි කලාපය සහ වියලි කලාපය යන ප්‍රධාන කෘෂි පාරිසරික කලාප තුනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල කහ වගාව සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කහ වගාවේ ප්‍රධාන වගා කන්නය ආරම්භ වන්නේ මාර්තු සිට මැයි දක්වා වන කාල සීමාව තුළයි. එම ප්‍රධාන කන්නය තුළ ආරම්භ කළ කහ වගාවන් මේ වන විට තම තරුණ අවධියට හෙවත් වර්ධක වර්ධනය හොඳින් සිදුවන අවධියට එළමෙමින් තිබෙනවා. මේ කාලයේදී කහ වගාව රෝග සහ පලිබෝධ වලින් ආරක්ෂා කර ගැනීම ඉතා හොඳ කහ ආසන්නක් ලබා ගැනීම සඳහා ඉතාම වැදගත් වෙනවා. දැන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කහ වගාවට බලපාන පලිබෝධ එහෙම නැත්නම් කෘමි හානි පිළිබඳව. මේ පිළිබඳ සාකච්ඡා කරන්න අපි ආරාධනා කරා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංනිවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂ අරුණ දිසානායක මහත්මයාට. ආයුබෝවන් ඔබතුමාට. සහකාර අධ්‍යක්ෂතුමනි, අපි කතා කරමු මොනවද මේ කහවගාවට බලපාන පලිබෝධ හානි එහෙම නැත්නම් කෘමි හානි කියලා කියන්නේ. ඒ වගේම මේ හානින් බලපාන අවධිය කාල සීමාව කොයි වගේද? පලිබෝධ ගැන කතා කරද්දී පලිබෝධ කාණ්ඩ දෙකකට අපිට වෙන් කරන්න පුළුවන් මේ කහවගාවේ පලිබෝධ. එක කාණ්ඩයක් තමයි කහවගාව වර්ධක අවධියේදී කහවගාවට බලපාන පලිබෝධ සහ ඊළඟට කහවගාවේ වර්ධක අවධිය අවසන් වෙලා අල සකස් වෙන. එහෙම නැත්නම් රයිසෝම පොළවේ ඇතුලේ සකස් වෙන කාලයේදී වගාවට බලපාන පලිබෝධ විදිහට. ඉතින් මේ වර්ධක අවධියේදී බලපාන පලිබෝධ හතරක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේකෙන් එකක් වැඩි ඉතාම වැඩි ආර්ථික හානියක් ගෙන දෙනවා. අනිත් පලිබෝධ තුන ඊතරම්ම හානියක් ගෙන දෙන්නේ. ඒ ඉතාම වැඩි ආර්ථික හානියක් ගෙන දෙන පලිබෝධය තමයි පුරුක් පනුවගේ හානිය. එහෙම නැත්නම් මේක කඳ විදින පනුවගේ හානිය කියලා හඳුන්වනවා. ඊළඟට පත්‍ර කන දලඹුවාගේ හානිය, ඊළඟට පැලමැක්කා සහ මයිටාවන්ගේ හානිය. ඒ වගේම ඔබතුමා සඳහන් කරන මේ එක් එක් පලිබෝධකයන් අපි කොහොමද ශ්‍රේෂ්ත්‍රය තුළ නිවැරදිව හඳුනා ගැනීමට ලක් කරන්නේ? පුරුක් පනුවා කියන්නේ ලා දුමුරු පැහැති හිස තද දුමුරු පාටයි සහ ශරීරයේ ලා දුමුරු පාට තියෙන කුඩා පණුවෙක්. ඒ පණුව ශරීරයේ මේ කහ පඳුරේ අභ්‍යන්තරයේ ඉඳලා අභ්‍යන්තර පටක කාදමණික තමයි කරන්නේ. පොළවෙන් උඩ කොටසේ අභ්‍යන්තර පටක කාදමණික කරන්නේ. එතකොට මේ හානි අපිට ශේස්ත්‍රයේ හඳුනා ගන්න පුළුවන්. හානි මුල් අවධියේදී එක පඳුරක දෙකක තමයි සාමාන්‍යයෙන් කහ වගාවේ මේ හානි දකින්න ලැබෙන්නේ. ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මල හදවත කියලා හඳුන්වන මේ කහ පඳුරේ ගොබය හෝගේ ගොබය ආසන්න තියෙන කොලයක් කහ පැහැයට හැරෙනවා, මැරෙන්න වගේ ආසන්න වෙනවා. ඒක එක ලක්ෂණයක්. ඒතකොට ඒ පඳුර පරීක්ෂා කරලා බැලුවම ඒ පඳුර පාදස්සේට යනකම් පරීක්ෂා කරලා බැලුවම පාදස්සේට කිට්ටුව කුඩා සිදුරක් දකින්න පුළුවන්. පණුව විසින් හදපු කුඩා සිදුරක් සහ ඒ සිදුර ආසන්නේ පණුව විසින් අභ්‍යන්තර පට කාදමීම පසු ඉවත් කරපු වසුරු එම නැත්තං අපද්‍රව්‍ය ඒ සිදුර ආසනය දැක ගන්න පුළුවන්. ඊළඟට කොල කන
දලඹුවා ගහණිය ගත්තම කොළඟන දලඹුවා පත්‍රේ උඩ පැත්තේ හෝ යට පැත්තේ කියන දෙපැත්තෙම ඉඳලා පත්‍රේ කාදෙමීම සිදු කරනවා මේක කොළ හකුණන දලඹුවා විදිහටත් හඳුන්වනවා එතකොට මේ පණුවා පත්‍රේ උඩ පැත්තේ හිටියොත් උඩ ඉඳලා යටි අපි චර්මයේ දක්වාම පත්‍රයේ පටක කාදෙමීමක් කරනවා කොළේ යට පැත්තේ හිටියොත් යට ඉඳලා උඩ අපි චර්මයේ දක්වාම පත්‍ර පටක කාදෙමීමක් කරනවා හානි හඳුර ගන්න පුළුවන් පැහැදිලිවම තද කොළපාට පණුවේ පත්‍රයේ ඉන්නවා එහෙම නැත්නම් පත්‍රයේ අපි චර්මයේ දක්වා කාලා තියෙන දකින්න පුළුවන් ඒ කාලා තියෙන එක මේ ටික දවසක් යනකොට අපි චර්මයේ මැරිලා සුදු පාට වෙනවා පළපැක්කා සහ මයිටාවන් කියන සත්ව දෙකොට්ටාශයේම පත්‍රයේ යටි පැත්තේ ඉඳලා යෂෝරාබ් වෙන ක්‍රුමීන් එතකොට පත්‍රයේ යට පැත්තේ මැද කොටස තමයි මේ සතුන් සමූහ වශයෙන් ඉන්නේ එතර යෂෝරාබීම නිසා පත්‍රයේ ක්‍රමයෙන් කහපැහැ වෙනවා ඒ පත්‍රයේ යට පැත්ත පරීක්ෂා කරලා බලුවම කුඩා රතු සුදු පාටට ඉන්න කුඩා මයිටාවන් සහ පැලමැක්කන් ඇතැම් විට දැක ගැනීම හැකියාව තිබෙනවා එතකොට මේ සතු එච්චරම බගාවට හානි කරන සතුන් නෙවෙයි ඒ වගේම සහකාර අධ්‍යක්ෂකම දැන් ඔබතුමා සඳහන් කළ මේ පලිබෝධකයන් කහ වගාවට ඇතුල් වෙන්නේ කොහොමද ඒ වගේම කහ වගාව තුළ මේ පලිබෝධකයන්ගේ ව්‍යාප්තිය කොයි ආකාරයට සිද්ධ වෙන්නේ පුරුක්පණුවා කියන්නේ සලබේගේ කීට අවස්ථාවක් ඒ සලබයා ඇතරම රන්වන් කහ පැහැති සලබේක් සලබයාගේ පත්‍ර මත පිට කළු පාට අබෑට වගේ පොඩි පොඩි ලප දකින්න පුළුවන් මේ සලබයා බොහෝ වෙලාවට රාත්‍රී කාලයේදී තමයි සක්‍රිය වෙන්නේ විතර දාන්නේ රාත්‍රී කාලේ මේ සලබයා සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ ඉන්න සලබේ එතකොට මේ පත්‍ර කොපුව මත මේ දාන විතර වලින් එන කීටය අභ්‍යන්තර පටක කාදමල ඇතුළට ගිහිල්ලා විශාල වෙලා මේ පණුවා ඇතුලේදී තමන්ගේ පිලා අවදියත් ඒ පටක ඇතුලේදීම ගත කරලා අර අපි කලින් සඳහා කරපු අර සිදුරෙන් ඒ පණුවා අදාගත සිදුරෙන් සලබයා විදිහට අයින් වෙලා යනවා ඒ ගිහිල්ලා ආයි වෙනත් පඳුරක බිත්තර දාලා මේ ව්‍යාප්ත වීම සිදු වෙනවා ඊළඟට කොළ කන දලඹුවා ගත්තොත් කොළ කන දලඹුවාගේ සුහුඹුලා වෙන්නේ කළු දුඹුරු පාට පියාපත් මත සුදු පාට ලප තියෙන සමනලයක ඒ සමනලයා පත්‍ර මත බිත්තර දාලා එන බිත්තර වලින් එන හැදෙන පණුවා තමයි මේ පටක ආහාරයට පත්‍රවල පටක ආහාරයට ගැනීම සිදු කරන්නේ. එතකොට ඒ ඒ පණුවා විශාල වෙලා පටක කාදමල තමන්ගේ පිලාවදිය අර මං කලින් කිව්වා වගේ පොළොවට වැටලා පොළොවේ එහෙම නැත්නම් පත්‍ර මත සිදු වෙලා ඊට පස්සේ සෝඹලෙක් විදියට පියාඹගෙන ගිහිල්ලා වෙනත් ශාක ධාරක ශාකයක් හොයාගෙන සමහරට කහ පඳුරක්ම ධාරක ශාකයක් වෙන්න පුළුවන්. ඒක බිත්තර දාලා ඊළඟ අවධියට ඊළඟ પરම්පරාව බිහි කිරීම සිදු කරනවා. අපි දැන් කතා කරමු කහ වගාව තුළ ඇතිවන මේ පලිබෝධ හානීන් කාබනික ක්‍රමවේදයට පාලනය කරගන්න ආකාරය පිළිබඳව. පුරුප්පණුවගේ හානිය පාලනය කරන්න මුලින්ම කරන්න පුළුවන් දේ තමයි වගාවට පුරුප්පණුවගේ හානිය මුලින්ම වාර්තා වෙන මේ අවස්ථාවේදී මේ සිදුරු කරපු තැනට යටින් ඒ කහ පඳුර කපලා ඉවත් කරන්න ඕනි ශේස්ත්‍රයෙන්. බොහෝ විට හිතන්න පුළුවන් මේ පඳුරු කොටස කපලා දැම්මම වගාවට හානියක් වෙයි අසන්න අඩුයි කියලා. නමුත් එහෙම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පඳුර කොටස කපලා දැම්මම තව අලුතෙන් අංකුර ඇති වෙනවා. ඊළඟට කරන්න පුළුවන් දෙයක් තමයි මේ පුරුප්පණුවගේ හානිය සිද්ධ කරන සලබයා සහ පත්‍ර කන දලඹුවාගේ සමනලයා ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී කාලේ. රාත්‍රී කාලේ තමයි ඔයාලා පත්‍ර මත පත්‍ර කූපුවේ මිත්‍ර දැමීම සිදු කරන්නේ. එතකොට ආලෝක උගුල් යොදාගෙන මේ සතාව මේ සොහඹුල් සතාව මර්ධනය කිරීමක් කරන්න පුළුවන්. තවත් දෙයක් තමයි මේ සලබයා සමනලයා එහෙම ගොඩක් උසින් පියාඹන සතුන් නෙමෙයි පොල්ලතු වැටවල් මේ කහවගාව නවටත් සකස් කරොත් ඒ ශේස්ත්‍රයට පිටින් ඉන්න සමනලීන් සලබයින් මේ හානි කරන පුරුප්පණුවගේ සලබයා එහෙම ගොඩක් උසින් පියාඹන්න අකමැති නිසා වගාවට ඇතුල් වීම පාලනය වෙනවා. මීළඟට අපිට යොදා ගන්න පුළුවන් තවත් උපක්‍රමයක් තමයි කාබනිකව සකස් කරගන්න කෘමි විකර්ෂක සාකෂාරමය කෘමි විකර්ෂක යොදා ගැනීම. ඒ වගේම මේ කොළ කන දලඹුවගේ හානි සඳහාත් මේ සාකෂාරමය කෘමි විකර්ෂක යොදා ගන්න පුළුවන්. අනෝද කොළ කොහොඹ ඇට නිසාරකේ වගේම යුකලිප්ටස් කොළ මදුරුතලා ගඳපාන ඒ වගේ දේවල් වලින් හදාගන්න සාකෂාරමය කෘමි විකර්ෂක යොදා ගන්න පුළුවන්.
ඊළඟට පත්‍ර කන දලඹු වගේ හානිය පාලනය කරන්න ඒත් ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි පත්‍ර කන දලඹුවා ක්‍රියාකාරී වෙන්නේ උදේ කාලයේදී. මේ කාලයේදී වගා හොඳට පරීක්ෂා කරාම පත්‍ර මත මේ පණුව ක්‍රියාකාරීව ඉන්නවා දකින්න පුළුවන්. එතරේ පත්‍ර කොටස කොටස් ටික කපලා ඉවත් කරලා මේ ශේෂ්ත්‍රින් ඉවත් කරලා විනාශ කරලා මේ හානිය යමට්ටම වරක පාලනය කර ගන්න පුළුවන්. තවත් එක උපක්‍රමයක් තමයි අලු යෙදීම දරාලු. මේකෙදි දරාලු පත්‍ර මස මතට ඉස්සම ඒ දරාලු වල තියෙන සිලිකන් නිසා ඒ පණුවට පණුවගේ ශරීරයට හානි වෙනවා. අස්ම ගැනීමට යම් අපහසුතාවයක් ඇති වෙනවා. ඒක නිසා ඒ සතා විනාශ වීමක් සිද්ධ වෙනවා. ඊළඟට මහිටාවන්ගේ සහ පැලමැක්කන්ගේ හානිය පාලනය කරගන්න ඒත් වගාව නිතරම පරීක්ෂා කරලා මම අර කිව්වාගේ සෑම දේශනකම වගාව පරීක්ෂා කරලා ආසාදිත කොටස් පත්‍ර පරීක්ෂා කරලා පත්‍ර යට මහිටාවන් පැලමැක්කන් දකින්න ලැබුණ මේ පත්‍ර කොටස ශේෂ්ත්‍රින් ඉවත් කරලා විනාශ කිරීම කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රොමි විකර්ෂක මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මම කියපු ශාකශාර්මය ක්‍රොමි විකර්ෂක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මහිටාවන්ගේ සහ පැලමැක්කන්ගේ හානිය පාලනය කරගන්න පත්‍රයේ යටපැත්තට තමයි ඉසීම සිදු කරන්න ඕනේ. මෙවැනි රෝගකාරක ඇති නොවනසේ කහවගාව නඩත්තු කරගන්නේ කොහොමද? මුලින්ම කරන්න පුළුවන් දේ තමයි ගුණාත්මක නිරෝගී බීජ තෝරා ගැනීම. ශේෂ්ත්‍රය වල්මාර්ධනය කරලා හොඳින් පිරිසිදුව තියාගන්න ඕනේ. ආසන්න අවුරුදු දෙකකට වඩා එකම ඉඩමේ කහ වගාව නොකර වගා මාරුවක් කරන්න ඕනේ. දිලීර බැක්ටීරියා කෘමි සතුන් පමණක් නෙවෙයි. විශාල ප්‍රමාණයේ පෘෂ්ඨවංශී සතුන්ගෙනුත් මෙම කහවගාවට හානි පැමිණෙන්න පුළුවන්. ඒ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට අතහිත දෙන්න නිරතරවම සූදානම්. විශේෂයෙන්ම කහ භෝගය සහ ඉඟුරු භෝගය සැලකීමේදී මේ වෙනකොට වාණිජ වගාව සඳහා මේ කලින් සඳහන් කරපු මේ පෘෂ්ඨවංශීන් ශීරපායි සතුන්ගෙන් විශේෂයෙන්ම ඉත්තෑවන් මුවන් ඌරන් හාවන් වගේ සතුන්ගේ වෙන හානි සැලකිය යුතු ලෙස වැඩි වෙලා තියෙන බව අපිට පේනවා. ඉතින් මේ සඳහා අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මෙතෙන්දී අපි මේ පෘෂ්ඨවංශී සතුන්ගෙන් කහ සහ ඉඟුරු භෝග වගේම අනිකුත් භෝග ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත වැටවල් සූර්ය විදුලි වැටවල් වගේ දේවල් ඉදි කිරීම සඳහා යම්කිසි ආධාර මුදලක් අපි ලබා දෙනවා. මෙතෙන්දී අක්කර කාලයේ සිට අක්කර පහ දක්වා වගාවක් හිමි ගොවි මහත්මියෙකුට පුළුවන් අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා මේ ආධාර මුදල ලබා ගැනීමට. මෙතෙන්දී අපි අක්කරයකට ආරක්ෂිත වැටවල් සඳහා උපරිම රුපියල් 50,000ක් අක්කරයකට දෙනවා. එතකම එතනින් එහාට වැඩි වෙන අක්කරයකට රුපියල් 20,000 බැගින් උපරිම අක්කර 5ක් දක්වා මේ ආධාර මුදල ලබා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. එහෙමනම් අදත් අපි වැඩසටහන නිමා කරන්නට ප්‍රථමයෙන් යොමු වෙමු සතියේ ප්‍රශ්නයේ දෙසට. පසුගිය සතියේ අපි ඇසූ පැනේට නිවැරදි පිළිතුර ඒවලා ජයග්‍රහණය කර ඔබගේ විස්තර දැන් tire දිස්සෙනවා. ඒ වගේම ඔබට හිමි තියාගත් ඉතාමත් ඉක්මනින් ඔබට ලබා ගන්නට පුළුවන්. එහෙමනම් අද වැඩසටහන තුළින් අපි ඔබෙන් අසන පැනේ තමයි කහවගාව තුළ ඔබට සුලභව දැකිය හැකි පලිබෝධක වර්ග දෙකක් නම් කරන්න. එහෙමනම් නිවැරදි පිළිතුර නිර්මාණශීලීව අපවිත යොමු කරන්න දැන් tire දිස්සෙන සුපුරුදු අපේ මෙන්න මේ ලිපිණයට. සැඟවුණු කහවණු පැනේට පිළිතුර සහකරත්ගත සංනිවේදන සංනිවේදන අංශය අපලයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 195 නුවර පාර පේරාදෙණිය. සෑම විටම අප බලාපොරොත්තු වන්නේ ඔබේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් වඩා ශක්තිමත් කිරීමටයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබ වෙත ගෙන එන සෑම වැඩසටහනක් තුළම මූලික අරමුණකට ගන්නේ එයයි. අප ඊළඟ වැඩසටහනේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ කහවගාවට වැළදෙන රෝග පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. එසේනම් තවත් දෙසතියකින් හමුවීම බලාපොරොත්තු වෙයි. අදට සැඟුණු කහවණු තුළින් අපි ඔබේ සමු ගන්නවා. ඔබට ජයග්‍රහයි දෙසතියක්.